සාමාන්‍යයෙන් ගමේ ගොඩේ වුණත් යෙන කතාවක් තමයි නයට කෑවොත් ලැඩ්ජයි කියන එක. අපි කන්නෙම නට. එදනහ අටේ නිදහසෙන් පස්සේ දවසගානේ නයකන්ද වැඩවනා මිස අඩු විච්ච එක දවසක්වත් අපේ රටේ නැහැ. අදමන විට සමස්ත නෛප්‍රමාණය අමරිකාන් ඩොල බිලියන පනස් දෙකක් පමණබනවා. මේ අවුරුද්ධ තුළ අමරිකානු ඩොල බිලියන පහක්. අපි ගෙවන් අවශ්‍යයි. අතේ තියෙන්නේ ඇමරිකාන් ඩොර් මිලියන දෙසීයක් වගේ සුළු මුදලා. දැන් අපිට IMF ගමන කොයි විදිහට බලපයිද. චාත්‍යන්තර මුල්ලි අරමුදල සමඟ සාකච්ඡාවහන් වෙන්න තව සෑහෙන කාලයක් යාවී. එතකන් යාන්තං පුංචි සහනයක් පේෙනවා. ඒ ලෝක බැංකෝ ඇමරිකානු ඩොල මිලියන හයිසියක් දෙන්න කැමතිවීම. ඉන් හාරසියක් මුලින්ම ලැබෙනවා. ඇත්තටම මේ මුදල අපදැන් මුහුණ දෙන ආර්ථික අර්බුදේට අල්ලගෘතියන්නවත් මදි. ඇමරිකානු ඩොල මිලියන හාරසියෙන් වැඩිම වුණොත් ටෙල් නැව්. හතක් අටක් ගන්න පුළුවන්. තෙල් නැවක් ඇමරිකානුඩොමිලියන හතලිස් අටක් විතර වෙනවා. අපට අවශ්‍ය වහා වහා අපේ දැන් ඇති මේ නය ප්‍රතිවියහෝ ගත කරන ක්‍රමයක් ඒක දැන් හිතන තරම් ලේසි නෑ. අපේ ප්‍රාණ සම මිතුරා චීනයෙන් නහලා තියෙනවා චීනයෙන් අරගෙන තියෙන අය ප්‍රතිවියහෝ ගත කරලා දෙන්න පුළුවන්ද කියලා. චීනය දුන්න උත්තරේ හරි වැදගත් උත්තරේ බැහැ. එහෙම කළොතුන්. අපේ නයාරගෙන තියෙන අනිතරට වලටත් අපට ඒ වි දිහටම ණය ප්‍රති ව්හ ගත කරන්න බෙනෝ. අපි ඔබේ නයගෙවන්න එක උදව්වක් කරන්න. අපි තවත් නයක් දෙන්නම්. ඒ තමයි චීනය උත්තරේ. එකඇන්නේ නයටට ණයක්. ැන්ඉතින් හා කියනවා හැරන්න වෙන මොනවා කරන්නද මේක තමයි නිදහසින් පසු දේශපාලලක් ඥින් දිගින් දිගටම කරමින් ඉන්නේ නයගෙවන්න ණයගන්නවා ඒ වගේමයි ලෝකෙ හතර දිබ්බාගෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති හදලා ණය අරගෙන තියෙනවා අපි එක උදාහරණයක් දෙන්නම් ඇත්තටම මේ ණය අරගෙන තියෙන ව්‍යාපෘති කිසිද්දු අධීක්ෂණයකට ජාත්‍යන්තර වශයෙන්වත් ලක්වෙලා නැහැ මේවැනි එක් ව්‍යාපෘතියා කළුගග සංවර්ධන ව්‍යාපෘතිය ඔයෆයිඩක න අය ෙන තිෙනවා ඇමරිකානු ඩොල මිලියන දහතුුණවා. ඊට පස්සු මේ කළුගග ව්‍යාපෘතියටම අතරේකණයක් යලි අර්ගෙන තියනවා. ඒ අමෙරිකානු ඩො මිලියන දායායක් කලුගගේ මොනවාද කළේ කියේලවත් ඇත්තරම අපිදන්නන්නේ නැහැ. ඇත්තටම නය අරගෙන තියන ව්‍යාපෘති දිහා බැලුහම මේ වගේ විශාල දිග ලැස්තුවක් තියෙනවා. ඒ ලයිස්තුේ තියෙන සමහරක් ගං ප්‍රදේශ ඇත්තටම ලංකාවේ තියනවදුවත් කියල හිතාගන්න බෑ. අපේ රටේ මේ අර්ගෙන තියන ණයකන්දරාව දිහා බැලුහම අපේ රටේ හැම්ම ගමක්ම සුකිත මුදිත වෙලා තියන්න ඕනේ. හැම ණය ව්‍යාපෘතියකටම පසු නැවත ඒ ව්‍යාපෘතිවලටම අතිරේක ණය අරගෙන තියෙනවාමයි. අපට මේසා විශාල ණයකන්දක් හිම වුණේ ඇත්තටම මේ සමහර ව්‍යාපෘති කොහෙද තියෙන්නේ කෞද්ද කළේ කියලවත් හොයාගන්න බැරි නිසයි. ඒ අප කියන්නේ මේ රට පාලනය කළ සියල්ලු පක්ෂෆේල් කියලා හැම දදාම න. අයට අරගෙන ඒ අය ගෙවන්න තවනයක් අරගෙන ආය ඒ නය ගෙවන්න තවනයක් අරගන්නවා එනිසා අප මේසා විශාල ණය උගුලක දිගින් දිගටම හිරවෙමින් සිටිනවා මේ නය උගලි අපපු සිරකිරීමේ පාපෙන් මේ හදු දේශපා ලක්නයකුට වත් ගැලවියන්නු හැකි. දැන් අයම් එස් මගින් ලැබෙන අයත් චීනයෙන් ලැබෙන ණයත් ඉන්දාවෙන් ලැබෙන ණ අයත් මේ ඔක්කම ණ අය ආපසු ගෙවන්න ඕනේ පොලිියත් එක්ක. ඇත්තටම මේ රටහ මේ ණය කන්දරාවෙන් කවද හෝ මුදවගන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා මේරට ගෙනයා යුතුයි. මේ යපුුම් ආර්ථික මානසිකත්තුවෙන් මේරට මුදාගත යුතුයි එහෙත් අපේ දේශපාලලක්නින් මැතිවරණ කාලයේදී විවිධ පොරන්දුු දෙන්නේ යැපුම් මානසිකතත්ත්වයක් හදන්නමයි. අපි අර්ක දෙන්නම් මේක දෙනම් කියලා දෙන පොරන්දුවලින් තමයි මෙදේශපාලලක්ඥියෝ චන්දගන්නේ. ඇත්තටම අපනෑන ආර්ථිකයක් කරා මේරට ගෙනයා යුතුමයි ඒ සඳහා මේරට හරි පා. ගත හැකේ දැන් අප විශ්වාස කරන විදිහට මේ තරුණ ජවේටයි. නව පරම්පරාවකටයි. ඔන්ගේ නිර්මාණ ශිලීත්තය ලෝකෙට අල්විකරන රටක් නිර්මාණය කළ යුතුති. හොරකම දූෂණය වංචාව නැති රටක්න් මේ තරුණ පරම්පරාවට හදන්න බාරදිය යුතුයි. හෙමත් නැත්තම් IMF මේනයන් කාලඇන්දල දේශපාලන ආටෝප කයිවාරු කතා හලා ආයෙත් තවත්නයක් කරගෙන. ඒ අය ගෙවන්න ආයෙත් තවනයක් කරගෙන ඒ අයගෙවන්න ආයත් තවත්නයයක් කරගෙන ඒ අයගේ වන්න තවත්නයක් කරගෙන නය නය නය. විතරක්ම අපට ඉතුරු වේවි. අද ොලරය රුපියල් තුන් සය පනාක් දක්වා ඉහළගියා.